අයිබෝන් ටොක් විත් බවන්ද ප්‍රසාද් අද අපි ආවා දෙහිවල සත්ව උද්‍යානයට නැත්නම් දෙහිවල සූ එකට දෙහිවල සත්ව උද්‍යානයේ දර්ශන දකින්න විට ඔබ අතීතයේ සූ එක නරඹලා ඇති ඉතින් ඔබට පෙනේවි මේ දර්ශන වලින් කොතරම් සත්ව ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවද කියලා මේ ජිරාෆ් ඉන්න කූඩුව ඉතින් මේ ජිරාෆ්ලා අපි අතීතයේ මීට පස් දශක දෙක තුනකට කලින් දැක්කොත් ඇත්තටම ජිරාෆ්ලා තුන් හතර දෙනෙක් හිටියා. නමුත් දැන් ඉන්නේ ජිරාෆ්ලා දෙන්නයි. මේ පුංචි කුරුළු වර්ග නමුත් කුරුළු පාරාදීසය බවට පත් වෙලා තිබුණ යුගයක් තිබුණා අපිට මතකයි. දෙවියන් සත්ව උද්‍යාන. නමුත් දැන් කුරුළු වර්ග යම් කිසි ප්‍රමාණයක අඩුවක් තිබෙනවා. මේ ඔබ දකින්නේ කුළුහරක් දෙන්නෙක්ගේ දර්ශනයයි. සත්ව ලෝකේ බොහොම අහිංසක සතෙක් තමයි මුවා. මුවාගේ දර්ශනය තමයි වැළුවේ. ඉතින් අපිට මේ සූ එකේ ඇවිදින යනකොට පේන විශේෂ දෙයක් තමයි එදා ඉතාමත් මේ දශක තුනකට විතර කලින් අපි සූ එක නර්මන කාලේ විශාල සත්ව ප්‍රමාණයක් හිටියා. එක කූඩුවක මම හිතන්නේ සතුන් දෙදෙනෙක් හිටපොටේ මස් හතරක් පහක් සතුන් හිටියා. නමුත් දැන් දකින්න ලැබෙන බොහෝ විට සත්තු දෙන්නයි නැත්තම් තුන් දෙනක් වගේ. නමුත් එදා එහෙම නෙමෙයි පස් දෙනෙක් පමණ හිටියා සමහර කූඩුවල මේ විශාල සත්තුන්ගේ. දැන් කුරුල්ලන්ගේ යම්කිසි අඩුවක් අපි දකින්නවා. මේ හිපකොටේමස් සතෙකුගේ දර්ශනයක්. මේ කැලේ රජා සිංහයාගේ ගුහාව. සිංහයාගේ ගුහාවට ගිය කිසිවෙකු ආයි බේරී පලා ආවි නැහැ. ඉතින් මේ සිංහ යුවලක් තමයි ඔබ මේ දකින්නේ. විවිධ වර්ගයේ වඳුරු කුලයන් තමයි ඔබ මේ දකින්නේ. විදේශ රටවල පමණක් දැකිය හැකි කුරුළු වර්ග තමයි ඔබ මේ දෙහිවල සත්ව උද්‍යානයේ දකින්නේ. ඉතින් මේ කුරුළු වර්ගවල විශේෂත්වය වන්නේ මොවුන් ඉතා විශාල වර්ගවල කුරුල්ලන්. ලංකාවේ වාගේ කුඩා කුරුළු වර්ගන මේ පක්ෂීන් නොවේ. ටිකක් විශාලයි. ඔවුන්ගේ ශබ්දයක් මම හිතන්නේ ඉතාමත් ഘോഷාකාරී ශබ්දයක් බවට පත් වෙනවා. මේ ඔබ දකින්නේ වලස් ගුහාව. මේ වලස් ගුහාව දකින්නට අපිට ඉස්සර අපි ඉගෙන ගත්ත කතාව මතක් වුණා. අර යාළුව දෙන්නෙක් කැලේ මැදින් ගිහිල්ලා වලහෙත් දැකලා විච්ච කතාව ඔබ දන්නවා. ගුඹුරි වලහ මේ ඔබ දකින්නේ ශ්‍රුතු මොණරෙකුගේ දර්ශනය.
සාමාන්‍ය සුදු මරුළු අපිට වැඩිපුර වර්ණයේදී දක්න ලැබෙන්නේ බොහෝ වෙලාවක තියෙන්නේ පිළ විදහාගෙන සිටින වර්ණවත් මරුළු විශේෂ දේව සතු කියන්නේ කුරුළු කලාපේ මේ මරුළු අපිට දක්න ලැබෙනවා ආකර්ෂණීය මින් මැදුරු. හැබැයි ඉදා දැක්ක මින් මැදුරු නෙමේ අපි අද දකින්න මීට වසර 20කට 30කට කලින් තිබු මින් මැදුරු නෙමේ. මොකද අද මාළුන්ගේ ඝනත්වය බොහොම අඩු මට්ටමක තමයි මේ මින් මැදුරු තිබින්නේ. සමහර මාළු ටැංකිය වල මාළු නැහැ. ටැංකිය පමණයි. ඉතින් මෙවැනි ගොඩක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. එමනම් මේ දර්ශන පෙරත් සමගම ටෝක් විත් බවත් ප්‍රසාද් තුලින් අද්දවසින් අපි සමු ගන්න. අපි දෙහිවල සත්ත්ව උද්‍යානයේ පිළිබඳව යම් සටහනක් තැබුවේ ඇත්තරම එදා සහ අද සංසන්දනාත්මක බැලුවොත් අපිට ලොකු පාළුවක් මේ කූඩුවල දක්න ලැබෙන සතුන්ගේ හිඟතාවයක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව බලධාරී යම් පිළිවරක් ගන්නේ කියලා අපි විශ්වාස කරනවා. Hello,
සුවකේ සංචාරය ආදට නිමා කරමින් අපි ටෝක් විත් පවන් ප්‍රසාද් සමග සමගාමීව